අයිබන් වාල මෙකතුලයින්නේ වටපිට YouTube චැනල් ගත්ත එක්ක අවුරුදු 44ක් ක්‍රිකට් ලෝක කුසලානයක පිපාසයෙන් හිටපු එංගලන්ත කණ්ඩායමට හැකිනවා 2019 වසරේ ක්‍රිකට් ලෝක කුසලානයට උරුමකම් කියන්න. ඒ ඊයන් මෝගන්ගේ නායකත්වය යටතේ 2019 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්ත කණ්ඩායම දිනාගත්තු අනුශූරතාවය දිනාගන්නේ නවසීලන්ත කණ්ඩායම. ඒ අනුශූරතාවය සාමාන්‍ය අනුශූරතාවයක් නෙවෙයි. ලෝකේ පුරා ඉන්න සුවහසක් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ නිතට කඳුලක් එකතු කරමින් තමා ඔවුන් අනුශූරයන් බවට පත්වුණේ. ඒට හේතුව තමා 2019 ජූලි 14 වෙනිදා ලෝඩ්ස් පිටියේදී එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී පැවැත්වුණු මේ අවසන් මහා තරගය සාමාන්‍ය තරගයකට වඩා ආත්පසින්ම වෙනස් විදිහට තමා පැවැත්වුණේ. ඉතින් ඒක අපි හැමෝම දැක්කා සහ අපි හැමෝම දන්නවා මොකක්ද හේතුව කියලා. මෙවර ක්‍රිකට් ලෝක කුසලානයේ අනුශූරයන් වුණු නවසීලන්ත කණ්ඩායම ඉතාමත්ම ගෞරවාන්විත සහ ඉතාමත්ම අවාසනාවන්ත පරාජයකට තමා ලක් වෙන්නේ. වෙනද වගේම මේ තරගය පටන් ගන්නවා එංගලන්තයේ ලෝඩ්ස් පිටි. පළවෙනිටම පන්දුවට බාර දෙන නවසීලන්ත කණ්ඩායම පන්දුවාර පණ අවසානයේ ලකුණු 241ක් රැස් කරගන්නවා. ඒ වගේම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන්න පැමිණෙන එංගලන්ත කණ්ඩායමත් ඕවර් පණ අවසානයේ ලකුණු 241ක් ලබා ගන්නවා. තරගයේ ඒ විදිහට ඩ්‍රෝ වෙද්දී ඊළඟ විකල්පය තමා සුපර් ඕවර්. එහෙම නැත්නම් සුපිරි පන්දුවාරය. ඉතින් සුපිරි පන්දුවාරයේදී පළවෙනිටම බැට් කරන්න එංගලන්ත කණ්ඩායම. එයාලා පන්දු 6කදී එහෙම නැත්නම් ඕවරයකදී ලකුණු 15ක් රැස් කරගන්නවා. ඉතින් නවසීලන්ත කණ්ඩායමට ලෝක කුසලානය දිනා ගැනීමට නම් ඕවරයක් තුළ, ඒ කියන්නේ සුපර් ඕවර් එක තුලදී ලකුණු 16ක් අවශ්‍ය වෙනවා. නමුත් ලබා ගන්න හැකි වෙන්නේ 15යි. ඉතින් එතනදී සුපර් ඕවර් එකක් ඩ්‍රෝ වෙනවා. ඉතින් මෙතෙන්දි තමා සලකා බලන්නේ එක් කණ්ඩායමක් ලබාගත්තු 4 පහරවල් සංඛ්‍යාව කීයද කියලා. ඊට පස්සේ වැඩිම 4 පහරවල් ලබාගත්තු කණ්ඩායමට කුසලානය හිමි වෙනවා. ඉතින් මෙතෙන්දී පළවෙනියටම බැට් කරපු නවසීලන්ත කණ්ඩායම 4 පහරවල් 14ක් ලබාගෙන තිබුණා. ඉතින් දෙවනියට බැට් කරපු, ඒ කියන්නේ පිළිතුරු ඉනම ක්‍රීඩා කරපු එංගලන්ත කණ්ඩායම 4 පාරවල් 22ක් ලබාගෙන තිබුණා. ඒ අනුව 2019 ක්‍රිකට් ලෝක කුසලානය හිමි වුණේ එංගලන්ත කණ්ඩායමට. ඉතින් අන්න එතනදී මේ ක්‍රිකට් නීති රීති පිළිබඳ බොහෝ දෙනාගේ කතා බහට ලක් වුණා. වගේම සමාජ මාධ්‍ය ජාල තුළ අපි දැක්කා ඒ දවස තුළ මේ හා සම්බන්ධ විවිධ මත පළ වුණා. ඉතින් ඒ මත අතරත් වැඩිපුරම කතා බහට ලක් වුණේ මෙන්න මේ වගේ දෙයක්. නීත්‍යානුකූලව ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තය හිමි කරගත්තත් සැබෑම ලෝක කුසලාන උරුමකාරයෝ විදිහට නවසීලන්ත කණ්ඩායම සුවහසක් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනාගත්තා කියලා. ඔයාලට මතකද අවසන් පන්දුවාරයේදී මාටින් ගප්ටිල් විසින් ත්‍රෝ කරන පන්දුවක්, කඩුරු රකින්න අතර ත්‍රෝ කරන පන්දුවක් බෙන් ස්ටොක්ගේ බැට් එකේ වැදිලා 4 සීමාවට යනවා. ඉතින් මෙතෙන්දී විනිසුරෝරයා විදිහට කටයුතු කරන්නේ කුමාර ධර්මසේන. කුමාර ධර්මසේන සංඥා කරනවා ඒක ලකුණු 6ක් බවට. කඩුළු අතර දුවපු ලකුණු 2ක් සහ වැරදීමකින් 4 සීමාවට ගියපු ලකුණු 4ත් එක්ක ලකුණු 6ක් විදිහට නම් කරනවා. ඉතින් එතෙන්දී එයාලා ගොඩක් කනගාටු වුණත් විනිසුරුවරුන් එක්ක තර්ක කරන්න යන්නේ නැහැ. නවසීලන්ත කණ්ඩායම වෙනුවට ඔතන වෙන ටීම් එකක් හිටියා නම් සමහර විට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුළුවන් විනිසුරුවරුන් අතර. හැබැයි මෙතන අපි එහෙම දෙයක් දැක්කේ නැහැ. ඉතින් ඒක මහත්මාවරුන්ගේ ක්‍රීඩාවට කරන ගෞරවයක් විදිහට අපිට සලකන්න පුළුවන්. වගේම ඒ මොහොත නිසා සියලුම දෙනාගේ හදවත් මොහොතකට නතර කරන්න හැකි වුණා නවසීලන්ත කණ්ඩායමේ මේ ක්‍රීඩකයන්ගේ හැසිරීම රටාව නිසා. 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ පෙළ ගැස්මේ අවසාන වෙනකොට ඉදිරියෙන්ම හිටි ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව. ඉතින් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව කියන රටවල් දෙකම සෙමි ෆයිනල්ස් වලින් එළියට ගියා. මෙතෙන්දී අපි තේරුම් ගත යුතු එක කරුණක් තියෙනවා. ඒ තමයි ක්‍රිකට් කියන්නේ ගොඩක් අවිනිශ්චිත ක්‍රීඩාවක්. වගේම ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කරන්න නම් අනිවාර්යයෙන්ම වාසනාව කියන එක බලපානවා. ඉතින් හැකියාවත් එක්ක වාසනාව එකතු වෙනවම තමයි ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. අපි ඒක හොඳටම දැක්කා අවසන් මහා තරගයේදී නවසීලන්ත කණ්ඩායමට අත්තුණු ඉරණම. කොහොම නමුත් ඒක එංගලන්තයේ ජයග්‍රහණය කරවීම සඳහාම තිබුණු ක්‍රිකට් මැච් එකක් විදිහට තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. මොකද ඒ සිදුවුණු සිදුවීම එක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ දැනට නායකත්වයේ දරන ඊයන් මෝගන් කියන්නේ එංගලන්ත ජාතිකයෙක් නෙවෙයි. එයා අයර්ලන්තයේ ඉපදුණු අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලම් කරපු ක්‍රීඩකයෙක්. ඉතින් මෙයා පසුකාලීනව එංගලන්තයේ වෙනුවෙන් ක්‍රීඩා කරනා වගේම එංගලන්තයේ වෙනුවෙන් ලෝක කුසලානයකුත් දිනා ගන්නවා එයාගේ නායකත්වයේ යටතේ. ඉතින් ඒක එයා ලැබපු ලොකු ජයග්‍රහණයක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් ඒ වගේම අවසන් මහා තරගයේ වැඩිපුරම කතාබහට ලක් වුණු ක්‍රීඩකයා තමයි බෙන් ස්ටොක්. බෙන් ස්ටොක්ව හඳුන්වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ භයානකම ක්‍රීඩකෙක් විදිහට. බෙන් ස්ටොක් කියන්නේ 2016 අවුරුද්දේ ගොඩක් මානසික විදිහට පල්ලෙහාට වැටුණු ක්‍රීඩකෙක්. ඒකට හේතුව තමයි 2016 2020 ලෝක කුසලානය. අවසන් මහා තරගයේ අවසන් පන්දුවාරයේ පළමු පන්දු 4ටම 6 පාරවල් 4ක් ලබා ගන්නවා බටහිර ඉන්දිය කොදෙව් ජාතික බ්‍රැත්වේට් විසින්. ඉතින් එතනදී ආ ලොකු මානසික පසුබැසීමකට ලක් වෙන්නේ නැති. මොකද එයා හොඳ බෝල කෙනෙක් වගේම නවත්ත ගන්න පුළුවන් ලකුණු සංඛ්‍යාවක්
පහසුවෙන් මනි පිලට ඇදලගිය ඉතින් ඒවෙලාදයා එතන බිම ඉදගෙන අඩනවා. ඉතින් ඒවිදිර දස්දසේ විස්සයි විස්ස ලෝක කුසලානේ එංගලන්තයට අහිමි වෙලා බටහිරින්ද කොදවන්ට ලැබෙනවා. ඉතින් එයාගේ අත් දෙකින්ම එයාගේ හැකියාවෙන්ම 2019 ක්‍රිකට් ලෝක කුසලානේ එංගලන්තයට හිමිකර ගැනීමට බෙන්ස්ටොක්ට හැකිව. ඉතින් විශේෂ කාරණාව තමා මෙයත් එංගලන්ත ජාතිකෙක් නෙවේ, මෙයා නවසීලන්ත ජාතිකෙක්. නවසීලන්ත ඉපදිලා නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කරලා එංගලන්තේ වෙනුවෙන් ක්‍රිකට් ලෝක කුසලානයක් හිමිකර ගැනීමට අවස්ථාව ලැබෙනවා ඔහුගේ දක්ෂ ඉනිම නිසා. ඒවගේම තමා එංගලන්ත කණ්ඩායමේ සුපිරි පන්දු යවන ජොෆ්‍රා ආචර්. ජොෆ්‍රා ආචර් කියන්නේත් එංගලන්ත ක්‍රීඩකෙක් නෙවේ, මෙයා බටහිර ඉන්දිය කොදෙව් ජාතිකෙක්. ඉතින් ජොෆ්‍රා ආචර් තමා සුපිරි පන්දුවාරේ යවල ලකුණු 15කට එයාලව සීමා කරන්න. සමස්තයක් විදිහට ගත්තාම එංගලන්තයේ සුපිරි ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම වෙනත් රටවල් වලින් ගෙන්න ගත්තායි. ඒ කියන්නේ වෙනත් රටවල් වල ඉපදිලා එංගලන්තේ වෙනුවෙන් ක්‍රීඩා කරනයි. අවසන් මහා තරගයේ වීරයා විදිහට සම්මාන ලැබුවේ බෙන්ස්ටොප්. ඒ වගේම තරගාවලියේ වීරයා විදිහට සම්මානයට පාත්‍ර වුණේ අනුශූරයන් වුණු නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන්. කේන් විලියම්සන් ගැන පෝස්ට් ගොඩක් Facebook එක කරා පළ වුණා. නිහතමානී ක්‍රීඩකෙක් වගේම ගරු කරන්න ඕනේ ක්‍රීඩකෙක් කියලා. ලෝක කුසලානයක අවසන් මහා තරගයත් අවාසනාවන්තම විදිහට පරාද වෙලා මෙයා හිනා වෙලා මුළු ලෝකෙටම කතා කරනවා. ඉතින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේ හිටියේ නැතත් අපේ ඇසටත් පුංචි කඳුලක් ආවා ඒ අවස්ථාවේදී. හැබැයි ඔහු හිනා වෙලා මුළු ලෝකෙටම කතා කරා. ඒක සුවිශේෂී කාරණාවක් මේ ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගයේ සිද්ධ වුණු. ඉතින් නවසීලන්ත කණ්ඩායම නොකඩවා දෙවැනි වරටත් අනුශූරයන් බවට පත් වෙනවා. ඉතින් ඒ හැඟීම අමුතුවෙන් මොන වගේද කියලා කියන්න ඕනේ. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමත් මේ විදිහට නොකඩවා අනුශූරයන් බවට පත් වුණු නිසා අපිත් ඒ හැඟීම අනිවාර්යයෙන්ම දන්නවා මොන වගේද කියලා. 1975 පටන්ගත් ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ කිසිම අවස්ථාවක එංගලන්ත කණ්ඩායම ලෝක කුසලානයක් දිනාගෙන නැහැ. අයර්ලන්ත ජාතික එන් මෝගන්ගේ නායකත්වයේ යටතේ එංගලන්තයට හැක්කිනවා 2019 ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයේ සතු කරගන්න. ඉතින් ඒක මෝගන් ලැබපු ලොකු ජයග්‍රහණයක්. මොකද එයා උපත ලැබපු රට එංගලන්තේ නෙවෙයි. කොහොම නමුත් එයා ක්‍රීඩා කරපු කණ්ඩායමට එයා ලොකු සාධාරණයක් මේ වෙනකොට ඉටු කරලා තිනවා වගේම එයාගේ නම ඉතිහාසගත වෙනවා අනිවාර්යයෙන්ම. අවසන් මහා තරගයේ දෙපැත්තරම දෝලණය වෙවි තිබුණු තරගයක්. එක වෙලාවකට හිතුණා එංගලන්තය දිනයි කියලා. තවත් වෙලාවකට හිතුණා නවසීලන්තය දිනයි කියලා. හැබැයි අවසාන මොහොත වෙනකම්ම හරියටම හිතාගන්න බෑ කවුරු දිනයිද කවුරු පරිදිද කියලා. කොහොමුණත් අවසානයේදී 2019 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත්ත එංගලන්ත කණ්ඩායමට වඩා වැඩි කතාබහක් නවසීලන්ත කණ්ඩායම පැත්තට යොමු වෙලා තිනවා. ඒකට හේතුව විදිහට එයාලා ක්‍රීඩා කරපු විදිය, ක්‍රීඩා කරද්දී එයාලා හැසිරුණ විදිය සහ එයාලගේ මහත්මා ගතිගුණ වගේ දේවල් අනිවාර්යයෙන්ම බලපාන්න ඇති. අපිට මේ තරගය ගැන කිව්වොත් ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ දැකපු හොඳම අවසන් මහා තරගයේ විදිහට මේ තරගය නම් කරන්න පුළුවන්. ඒ තරම් මුණුසුම් තරගයක් තමයි 14 වෙනිදා ලෝඩ්ස් පිටියේදී පැවැත්වුණේ. කොහොම වුණත් අපි හදවතින්ම සුබපතනවා ලෝක කුසලානයේ දිනාගත් එංගලන්ත කණ්ඩායමට සහ අනුශූරයන් වුණු නවසීලන්ත කණ්ඩායමට මේ වගේ තියුණු තරගයක් ප්‍රේක්ෂකයන්ට ලබා දුන්නට. ඉතින් මේ වගේම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුවෙන් සමුගින් යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ අරතුපාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සීලම දෙනාට සුබ දවසක්.